අද නම් ටිකක් වෙනස් කතාවක් අරගෙන තමයි මං ආවේ. අපි ගියා පුංචි ගමනක්. ඒ ගමනේදී අපිට හරිම නිදහස් තැනක් හම්බුණා. මේ තැන නිදහස් වගේම තමයි මෙතන හරිම අපූරු කතන්දරයක් හැංගිලා තිබුණා. මට හිතුණා වෙනසකටත් එක්ක මේ කතාව ඔයාලත් එක්ක බෙදා ගන්න එක හොඳයි කියලා. මේ තැන තමයි බේරුවර පිහිටලා තියෙන බෙවිස් බාවගේ බ්‍රීෆ් ගාඩන් එක. කවුද මේ බෙවිස් බාවා? ඔයාලා දන්නවනේ කණ්ඩෙලම හොටෙල් එක කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන මනරම් දර්ශනීය තරුපහේ හොටලයක්. මේක නිර්මාණය කළේ ජෙෆ්රි බාවා කියන අති දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියා. ඔහුගේ සහෝදරයා තමයි බෙවිස් බාවා කියලා කියන්නේ. තමන්ගේ සහෝදරයා වගේ වෘත්තියෙන් ගෘහ නිර්මාණ ශිල්පියෙක් වුණ ඔහු තමන්ගේ වෘත්තිය විදිහට තෝරගන්නේ යුද හමුදාව. ඔහු යුද හමුදා පාබල හමුදාවේ මේජර්වරයෙක් විදිහට කටයුතු කරනවා. මොහු සුවිශේෂී පෙනුමක් තිබුණ උස හරිම කඩවසම් තරුණයෙක්. ඒ වගේම තමයි ඔහු හරිම ධනවත්. ඔහු සිය රැකියාවෙන් ලැබුණ වැටුප පවා නොගත් බව තමයි අතීත කතාවල සඳහන් වෙන්නේ. මොහුට දිනක් වංශවත් තරුණියක් මුණ ගැහෙනවා. ඔවුන් එකිනෙකා ප්‍රේමයෙන් බැඳුණත් දිනක් ඇය ඔහුව හැර යනවා. ජීවිතේ හැමෝටම හැමදේම එක විදියට ලැබෙන්නේ නැහැනේ. ඒක තමයි ජීවිතේ ඇත්ත. නමුත් මේ නිසා බාව මහත් වේදනාවට පත් වෙනවා. මං කිව්වා ඔහු හරිම උස කඩවසම් තරුණයෙක් කියලා. හැබැයි අද කාලේ වගේම තමයි ඒ කාලේ මිනිස්සුත් හරියට කතා හදන්න දක්ෂයි. මේ තරුණ බාවගේ උසහා ගලපලා ඔහු වටා ඉන්න මිනිස්සු ඔහු පිළිබඳව මිත්‍යා කතා වපුරන්න පටන් ගන්නවා. තමන්ගේ පෙරදුණු ප්‍රේමය නිසාත් තමා වටා හිඳගෙන මිත්‍යා කතා වපුරවන මිනිස්සු නිසාත් හිත රිදව ගන්න බාවා එයාගේ පවුලට අයත් බේරුවර නගරයේ ඉඩමක් තෝරගෙන ඔහුගේ රිදුන හිත හදා ගන්න හුදකලාවම වෙසමින් හරි අපූරු මල් උයනක් නිර්මාණය කරනවා. ඔබ මේ දකින්නේ ඒ මල් උයනේ සමහර රූප රාමෝ. කලුතර මතුගම පාරේ අලුත්ගම නගරයේ ශ්‍රී ලංකාවේ තුන්වන විශාලතම පෞද්ගලික මල් උයන ලෙස බ්‍රීෆ් උයන බිහිවෙන්නේ මෙහි ප්‍රතිඵලයක් විදියට. තමන්ගේ අතින්ම නිර්මාණය වුණු උද්‍යානය වටා ඇති මූර්ති චිත්‍ර වැනි හැම කලා නිර්මාණයක්ම ඔහුගේ ඒ ගෘහ නිර්මාණ ශිල්පීය දක්ෂතාවය හරි අපූර්වට පැහැදිලි කරනවා. මෙතන හරිම නිෂ්කලංක තැනක්. උද්‍යානය බලන්න විතරක් එක්කෙනෙක්ගෙන් රුපියල් 500ක ටිකට් එකක් අය කරනවා. හැබැයි මෙතන වටිනාකම තවදුරටත් රැකින විදියට එතන නඩත්තු කරමින් ඉන්නවද කියන එක නම් එතනට ගිහට පස්සේ මට දැනෙච්ච ප්‍රශ්නයක්. ඒ දේවල් තවදුරටත් නිවැරදිව නඩත්තු කළොත් ඒක වටිනවි කියන අදහසත් මම මීට එකතු කරන ගමම්ම අදට මේ වීඩියෝ එක ඉවර කරනවා. ජනකම අපේ අදිස්කෝන චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලාම යන්න කියලා ආරාධනා.